ගිවිගේ කාලය තුළ ඉතාමත් ඉක්මනින් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය වල මිල වැඩි වෙනවා. මේක අපිට පාලනය කරගන්න ක්‍රමවේදයක් හදාගත්තා. ඒක ඇත්ත වශයෙන්ම බැලුවොතින් ඒ ඉතර තියෙන ප්‍රශ්නේ ලෝකේ ප්‍රශ්නයක්. ලෝකේ කොවිඩ් වසංගතයෙන් දැන් හිමින් එළියට එනවා. එළියට එනකොට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒක අපි දැක්කා. එතකොට ඕනම කමෝඩිටි එකක් ඕනම භාණ්ඩයක මිල අපි මේ පසුගිය සති 3-4 තුලදී තාමත් ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. තෙල් වැඩි වෙලා තියෙනවා. දැන් අද තෙල් ඇමරිකන් ඩොලර් 85ක් එක බැරලයකට. ගෑස් වැඩි වෙලා තියෙනවා. කෑම බීම කිරි පිටි සියලුම ද්‍රව්‍ය වැඩි වෙලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් අද ලෝකයේ තියෙනවා. ඉතින් එහෙම තියෙද්දී අපිට හැමදාම එක විදිහකට තියාගෙන ඉන්න අමාරුයි. මොකද එහෙම තියාගෙන හිටියොත් වෙන්නේ ඒවා අලෙවි කරන ආයතන කඩාවැටෙනවා. ඒ වගේ ආයතන කඩාවැටෙනොත් ඒකේ තියෙන විපාක ඊටතර දරුණු වෙන්නට පුළුවන්. රජයක් කැමති නැහැ වැඩි කරන්න. තියෙනකොට සමහරක් වෙලාවට ඒක කරන්න නොකළොත් ඉත වඩා මේ වැඩි ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන්. මේවා මං හිතන්නේ සදහටම පවතී කියලා. මොකද තව ටික කලකින් නැවත වරක් අපි දකින විදිහට සමහරක් මේ භාණ්ඩ වල මිල අඩු වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම වුණොත් අපිට නැවත වරක් ඒක අඩු කරගන්න පුළුවන් වේවි. ඒකට මේ වෙලාවේදී අපි දකිනේ ටිකක් අමාරු කාලයක් තමයි. මුදල් අච්චු ගැහිමින් උද්ධමනය ඉහළ යන්නේ නැහැ කියලා කරපු ප්‍රකාශය. ඇත්තටම ඇයි එහෙම ප්‍රකාශයක් කරේ නිසා ඒකේ තියෙන විද්‍යාත්මක හරය මොකක්ද? මම කියලා නැහැ උද්ධමනය වෙන්නේ නැහැ කියලා. මම කියලා තියෙන්නේ දැන් තියෙන තත්ත්වයන් අනුව උද්ධමනය වැඩි වෙන්නේ නැහැ. දැන් ඒ වැඩි වුණෙත් නැහැනේ. දැන් ඔය කවුරු මොනවා කිව්වත් උද්ධමනය එහෙම අමාරු තැනකට ඇවිල්ලා නැහැ. මොකද කොවිඩ් වසංගතය නිසා ලෝකයේ සහ රටේ තියෙන ඉල්ලුම අඩු වෙලා තියෙනවා. ඉල්ලුම අඩු වෙච්ච වෙලාවක භාණ්ඩාගාර බිල්පත් වැඩියෙන් නිකුත් කරනවා නේද? කියන්නේ රුපියල් අච්චු ගැහුවයි කියලා කියන කතාව වෙනකොට ඒකේ සාමාන්‍ය ප්‍රතිඵලය මේ ඊට වඩා වෙනස් තත්ත්වයක් තමයි ඒ අවස්ථාවේදී උදා වෙන්නේ. සාමාන්‍ය වෙලාවක එහෙම මුදල් අච්චු ගෙවුවම උද්ධමනේ වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඒක තමයි පොතේ තියෙන කතාව. ලෝකයේ හැම රටකම වගේ වැඩිපුර මුදල් අච්චු ගහලා තියෙනවා. ඒ රටවල උද්ධමනේ වැඩි වෙලත් නැහැ. ඉතින් ඔය සාමාන්‍ය ඔය පොතේ කියවලා විතරක්ම කටයුතු කරන අයට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. මුදල් අච්චු ගහපු පළියටම ඒක සිදු වෙනයි කියලා හිතන එකත් එච්චරක්ම මේ නිවැරදි නැහැ. අපි ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගන්න යනවායි කියන කාරණාව ඕමානයෙන් ඊට වඩා වැඩි ලොකු ණයක් ගන්න යනවායි කියන කාරණාව. ඉතින් එහෙම ගියාට පස්සේ මේ කෙටි කාලින සල්සුම ඇතුළේ අපිට පුළුවන් ද ණය බර අඩු කරගන්න. ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතික පවතින මට්ටමේ නොවෙනස් වූ පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ මහබැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ රැස් වූ අවස්ථාවේදී ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 5% මට්ටමේ සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය 6% ලෙස දැනට පවතින මට්ටමේ පවතිනු ඇති. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% මට්ටමේ නොවෙනස් වූ පවතින බවද ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.